සුබ දවසක් ආදරණීය දුවල පුතාලා සියලු දෙනාට අද මං කියලා දෙන්න හදන්නේ දෙක ශ්‍රේණිය පරිසරය පාඩම. මේ පාඩමේ මාතෘකාව තමයි අපට පෙනෙන අහස. මුලින්ම අපි බලමු උදෑසන අහසේ අපිට දක්නට ලැබෙන දේවල් මොනවද කියලා. උදේ අහසේ අපිට දක්නට ලැබෙන දේවල් තමයි පිළිවෙලින් මං කියන්නම් වමේ සිට දකුණට රූප රාමු බලන්න ඔයාලා ඉර කුරුල්ලන් වලා කුළු උදේ අහසේ තියෙනවා නේද මෙහෙම සුදු පාටට නිල් අහසේ සුදු වලා කුළු තියෙනවා එතකොට කුරුල්ලො පියාඹනවා ඉර පායලා තියෙනවා තව මොනවද තියෙන්නේ උදේ අහසේ උදේ කාලේ දවල් කාලේට අපිට දකින්න ලැබෙනවා නේද අහසේ අහස්‍යානා රොකට් දේදුන්න සරුංගලය නේද මෙන්න මේ කියන ඒවා තමයි පුතේ උදෑසන අහසක අපිට දක්නට ලැබෙන දේවල් දැන් අපි බලමු රාත්‍රී අහසේ දක්නට ලැබෙන දේවල් මොනවද කියලා රාත්‍රී අහසේ අපිට දකින්න ලැබෙනවා හඳ කළු වලාකුළු තාරු වවුලන් ඔන්න ඔය කියන දේවල් තමයි අපිට රෑ අහසේ දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන මේ පාඩමේ වැදගත්ම මාතෘකාව තමයි මේ. හිරු එළියෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද? දැන් ඉර පායනවනේ නේද හැමදාම අපිට ඉර පායනවනේ ඉර පායන ඉර එළියෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තියෙනවා පුතේ. අපිට ලැබ උදව් වගේ දේවල්නේ ප්‍රයෝජන කියන්නේ නේ දන්නේ ඒවා. ඒවා තමා මේ මම ඔයාලට පැහැදිලිව සරලව තේරුම් ගන්න තමා මේ උඩහක් සරලව කියලා දෙන්නේ. හොඳද? දැන් බලන්නකෝ ගස් වැල් වලට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඔයාලා දන්නව නේද ඉරේලියෙන් අපිට මොනාද ලැබෙන්නේ? හිරු එළියේ විටමින් D ලැබෙනවනේ නේද? විටමින් D උදේ උදෑසන ඉතින් හිරු එළියෙන් අපිට ලැබෙන්නේ විටමින් D. අන්න ඒ වගේ පෝෂක පදාර්ථ ගස් වැල් වලටත් මිනිස්සුන්ට අපි හැමෝටම ලැබෙනවා නේද? ඊළඟ එක සූර්ය කිරණ මගින් විදුලිය නිපදවන්න ලැබෙනවා. ඉරේලියෙන් විදුලියත් ලබා ගන්නවනේ අපි නේද? ඊළඟට රෙදි වේලීමේදීත් හිරු එළිය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තව දේවල් පුළුවන් ඉරේලියෙන් අපිට අවුවෙන් වේල ගන්න පුළුවන් දේවල් තියෙනවා මොනවද? කරවල වේලීමට, මිරිස් වේලීමට, ධාන්‍ය වර්ග වේලීමට නේද? වී එහෙම වේලනවනේ ඉරු එළියේ. අන්න එහෙම. දැන් බලමු අපි අවුව නිසා අපිට සිදුවෙන පරිසරයේ අපේ පරිසරයේ අවුව වැඩි වීම නිසා පරිසරයේ සිදුවෙන වෙනස්කම් තියෙනවා. ඒවා මොනවද කියලා? උත්තේ දැන් අවුව තදින් පෑවම ඕනම දෙයක් ඕනට වැඩිය ඕන්නේ කියනවනේ නේද? අවුවත් වැඩි වුණහමත් කරදරයි, වැස්ස වැඩි වුණහමත් කරදරයි. දැන් අපි මෙතන කතා කරන්නේ අවුව ගැනනේ. අවුව සැර වැඩිවීම නිසා පරිසරයේ යම් යම් වෙනස් වීම වලට ලක් වෙනවා. අන්නේ වෙනස් වීම මොනවද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. අංක 1 ගස්වැල් වියලී යාම. අවශ්‍ය ප්‍රරමට ගස්වලට වතුර වැටෙන්නේ නැති වුණාම පුතේ ගස් කොළන් වේලිලා යනවනේ නේද? මැරෙනවා, වේලිලා යනවා. ඒවා දුර්වල වෙනවා, බාල වෙනවා නේද? ගස්වැල්වල වර්ධනය බාල වෙනවා, වේලිලා යනවා. එතකොට පොළව ඉරිතැලීමට ලක් වෙනවා. බලන්න මේ පළවෙනි රූප රාමුවේ මේ හර ගවයෙක් ඉන්න රූප රාමුවක් තියෙන අන්නේ ඒක පොළව බලන්න පොළව පැලිලා නේද? ඒ මොකද අධිකව ඉරේලිය වැටීම නිසා අධිකව අවුව පායලා නිසා තමයි මේ පොළව ඉරිතැලීමට ලක් වෙලා තියෙන්නේ. ඊළඟට ඇලදොල ගංගා සිඳියාම. ඇලදොල ගංගාවලු පුතේ වැස්ස නැති කාලේට අවුව තදින් පෑවුවාම මොකද වෙන්නේ? අවුව නිසා හිඳිලා යනවා නේද? අනිත් එක තමා අවුව නිසා දූවිලි තත්ත්වය වැඩි වෙනවා. පරිසරයේ තියෙන දූවිලි අංශු වැඩි වෙනවා නේද? ඊට පස්සේ දාඩිය දැමීමත් සිදු වෙනවා. හොඳට අවුව පායනලාට අවුව ඉස්කෝලේ ඇරිලා හැම ගෙදර යනකොට ඕගොල්ලෝ නේද අවුවට දාඩිය දානවා නේද ගොඩාක් අවුව නිසා.
දහවල් කාලේ අවුව සැරයිනේ. එතකොට අවුව වැඩි වෙනවා, පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වුණාම ඒව අපේ ශරීරයට දැනෙනවා. ඒ දැනෙනකොට තමයි අපිට දහඩිය දමන්නේ. ශරීර උෂ්ණත්වයත් වැඩි වෙනවනේ එතකොට, නේද? දැන් බලමු හිරුවෙලිය. මේ අධික හිරුවෙලියෙන් ආරක්ෂා වෙන්න අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා පුතේ. දැන් මේ අවුවෙන් අපි බේරෙන්නත් ඕනේනේ. අවුව කියන එක ඕනට වැඩියම ඇඟට හොඳ දෙයක් නෙමෙයි නේද ඒක? සාමාන්‍යයෙන් අපි එකෙන් ආරක්ෂා වෙන්න ඕනේ. අවු හිරුවෙලියෙන් ආරක්ෂා වෙන්න අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒව තමයි කුඩ භාවිතය, අවු කණ්ණාඩි භාවිතය, තොප්පි හෝ වෙනත් හිස්වැසුම් භාවිතය, ඒ වගේම හමේ හිරු ආලේපන ගැල්වීම. දැන් හිරු එළියට අපි යනකොට හිරු එළියට පාවිච්චි කරන ආලේපන ක්‍රීම් වර්ග කියලා කියන්නේ ඔයගොල්ලෝනේ දන්නේ. හමේ ගන්න හිරු එළියට මේ මෙයා වෙන ක්‍රීම් වර්ග තියෙනවා. අන්නේ හිරු එළියට හමේ ආලේප කරන අන්නේ වගේ ක්‍රීම් වර්ගයක් අපිට භාවිතා කරන්න පුළුවන්. සන් ක්‍රීම් කියලා කියන්නේ නේ දන්නේ වගේ ක්‍රීම් එකක් අපිට හිරු ආලේපන ක්‍රීම් එකක් ගල්වන්නත් පුළුවන්. ඊළඟට සුළං උපයෝගී කරගෙන අප ලබා ගන්නා ප්‍රයෝජන මොනවද? සුළඟ. සුළඟත් අපිට පරිසරයේ රැකෙන්න ලැබෙන දෙයක් නේද? ඉතින් මේ සුළඟ භාවිතා කරගෙන අපි ලබා ගන්න ප්‍රයෝජන තියෙනවා පුතේ. සුළං මෝල් ක්‍රියාත්මක කිරීමට, ඒ වගේම ගින්දර නිවීමට, උලඟින් ගිනි නිවනවනේ නේද, රෙදි වියලා ගැනීමට, ඒ වගේම වාහන පිරිසිදු කිරීමේදී, සරුංගල් යැවීමට, ඔන්න ඔය කියන කරුණුවලට අපිට ප්‍රයෝජනවත් වෙනවා මේ උලඟ කියන එක. ඊළඟට බලමු වර්ෂාව නිසා සිදුවන හානි. වර්ෂාව නිසා සිදුවන හානි තමයි පුතේ මං කිව්වේ අධිකව අවුස් වැයවමත් කරදරයි, අධිකව වැස්සහමත් කරදරයි. දෙකම සමව සාමාන්‍ය මට්ටමේ තියෙන එක තමයි හොඳ නේද? ඉතින් දැන් මෙතන අපි කතා කරන්නේ පුතේ වර්ෂාව වැඩි වීම නිසා, වර්ෂාව නිසා අපිට සිදුවෙන හානි මොනවද කියන්නේ. ඒව තමයි ගම් වතුර ඇතිවීම, කඳු නාය යාම, වගා විනාශ වීම, සතුන් මිය යාම, මිනිසුන් ලෙඩ රෝගවලට ගොදුරු වීම, ඔන්න ඔය කියන හානි තමයි අපිට වර්ෂාව නිසා සිදුවෙන්නේ. දැන් අපිට පෙනෙන අහස නිසා නේද, මේ අහසින් නේද අපි මේ කතා කරපු හැමදේම වෙන්නේ පුතේ. උලඟ, වර්ෂාව, හිරු එළිය, එතකොට ඒ හැමදේම ගැන අපි කතා කරන්නේ නේද? මේ වගේම තවත් වටිනා පාඩමකින් ඔයාලා හමුවට එන තුරු සුබ දවසක් මගේ ආදරණීය දුවලා පුතාලා සියලු දෙනාටම.